ඊළඟට අපි බලමු දැන් අපි කලින් කතා කරානේ බයිනරි නම්බර් එකක් නම් කොහොමද රිප්‍රසන්ට් කරන්නේ කියලා. ඒතකොට ඩෙසිමල් වලදී ඕකට වඩා ඩෙසිමල් හෝ වෙන බේස් එකකදී ඊට වඩා පොඩි වෙනසක් තියෙනවා. ඒ පොඩි වෙනස මම කියන්නම්. සාමාන්‍යයෙන් ඒක ගොඩක් තියරිටිකල්. මොකද කම්පියුටර්ස් වල ස්ටෝර් වෙන්නේ බයිනරි වලින්. ඒක හින්දා මෙතනදී අපිට පොඩි වෙනසක් කරන්න සිද්ධ වෙනවා. ඒ වෙනස තනිකර තියරි වලට විතරක් කරන්න. ඒතකොට සාමාන්‍යයෙන් මැත්සල වගේ ගණක් આવොත් බයිනරි එක හදද්දිත් මේ වෙනස කරලා හැදුවට ප්‍රශ්නයක් නැහැ. ඒක මෙන්ෂන් කරන්න. ඒක මෙන්ෂන් කළා අපිට හදන්න පුළුවන් මොකක්ද එක්සෑම් එකද අපි ගණක් හදද්දි. හරි. එතකොට අපි බලමු නිකන් උදාහරණයක් විදියට අරගෙන මෙන්න මේක. මෙන්න මේක මට රිප්‍රසන්ට් කරන්න ඕනේ. අපි කියමු මේක අපිට represent karana vidihath apita define karanna ena eka man kiyanna mehe meka mata represent karanna one kiyala 10 bit yani word length ekak 10ak una memory location ehe mem ganna ko 10 hari menne me wage bits 10ak meka mama beda gannawa palaweni bit ekak sign ekata hari ඊළඟ මම ගන්නම් bits 3ක් bits 3ක් exponent එකට මම exponent එක සලකන්නේ exponent එක හැම වෙලාවෙම බිංදුවට වඩා ලොකු වෙන්න ඕනේ කියලා මෙන්න මේ condition එක මම මේකේ මගේ computer එකේ store කරන්නේ exponent එක බිංදුවට වඩා වැඩි ඒවා විතරයි අඩු ඒවා හැම එකක්ම එතකොට subnormal numbers හරි එතකොට ඉදිරි ටික මෙන්ටිසයි කරේ කියන්නේ අර දෙක දුන්නොත් අපි තීරුම් ගන්න ඕනේ ඉදිරි ටික තියෙන්නේ ईलंगट अभी बल कौन मेक रिप्रजेंट मेक प्लस एक सैन बिट सैन प्लस अंदा पलवे मेमरी लोकेशन मेमदान जीरो अवल मेक पहा अंदा मट मे तो दाने पहाटा दंबे मुखद මම ගන්නේ එකේ ඉඳන් පටන් ගන්න. සරි බිංදුව මම බිංදුවත් ගන්න. බිංදුවට සමාන හෝ වැඩි ඒවා විතරයි මම රිප්‍රසන්ට් කරන්නේ. එතකොට මෙතන එක්ස්පොනන්ට් එකට 8ක් තියෙනවා කියලා කියන්නේ මට 2 රුදු පව සරි 8ක් තියෙනවා කියන්නේ bits 3ක් තියෙනවා කියන්නේ 2 රුදු පව 3 ප්‍රමාණයක් මට තියාගන්න පුළුවන්. එතකොට බිංදුව මම දෙනවා හැම වෙලාවෙම 0 වලට. හරිද? මම ඒක හන්දා මේක බිංදුවට සමාන නොකරගත්තත් जीरो जीरो वन की मम्मी इन सामने इकट दिख जीरो वन जीरो की मम्मी इन सामने दिखट वे इतो मित्र इन सामने पहा इन पहा की वन जीरो वन हरें ईलंगट मेक ओण मटार मम डेसिमल कथा करना अंत जीरो ओण जीरो जीरो फाइव के लगे दुलवा प्रश्न उन्ना जीरो जीरो फाइव के लिए डेसिमल कथा करें जीरो जीरो फाइव के लिए जीरो 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 फाइव के लिए इतना सही का बड़े गमती दिख रहा दागन पुलवा उन्ना प्लस नंग जीरो माइनस नंग वन हेमन तंग माइनस नंग ओण मट वन टू लिया बुलवा ओण नईन लिया बुलवा किसी प्रश्न अंत की अनुपूल जीरो नेगेटिव इन वैल्यू करना पॉजिटिव ये लॉजिक मुखद मट मे बिंदु इतर अन्वि डेसिमल 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 की डेसिमल की मट मे दहाय बिंदु मे दिल्क दहाँ पावचिकरण मेटी सहायक मट मे तुलवा मेक दादी मेक दिन द बैनरी वेदी अभी देख तिब्बे मेहम मेहम उन्नवे एक वगे सीन टूट बात अभी देख मेन इतने तीन पुल इक इतर अरे उतन तीन पुल इक इतर अभी कथा हे भाई ईट उड़ी मेदन इक इतरा तीन पुल अभी कल कथा कर रेजना इतकोट अभी करा मेटी सहायक गणिदी मेन मे इलाक मत इक्म मेतन लेकिन विन पहा तून हय पहा दिख इक हर दें हरी मेकदमा नम बेगर मेक दिखा हम अब
මේ පැත්තට යන්න පුළුවන්. මෙන්න මේ ටික ගන්න, මේ මැන්ටිසා එක ගන්න. මැන්ටිසා එක පළවෙනි ඉලක්කවල පස්සේ දශම තිත තියන්න. එක්ස්පොනෙන්ට් එක හොයා ගන්න පුළුවන්, සයින් එක හොයා ගන්න පුළුවන්. අවුල නැහැ. ඉතින් දැන් මේක ප්‍රශ්නයක් නැහැ. හිතන්නකො මට මේ ඉලක්කම නැතුව මට මේක තිබ්බා කියලා. ඔන්න ඔය වගේ නම්බර් එක. 3 6 5 2 1 තව 3ක් තියෙනවා. 10 to the power 5. එතකොට මොකද වෙන්නේ? මේක දැන් මම මේ පැත්තෙන් දැන් එනවා 5 3 6 5 2 1 ලියපු ගමන් මට තියෙන bits ගන්න ඉවරයි. එතකොට මේ 3 කියන ඉලක්කම හැලෙනවා. 3 කියන ඉලක්කම හැලෙනවා. ඕක හලන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. සාමාන්‍යයෙන් දෙකක් තියෙනවා. එකක් තමයි අපිට chop කරන්න පුළුවන්. chopping කියලා කියනවා. එහෙම නැත්නම් round කරන්න පුළුවන්. chop කරනවා කියලා කියන්නේ මම මේක පෙන්වන්න ඕනේ නැන්ද මෙතෙන්ට 3 නැතුව 8 වගේ දාන්නම් හරි 8 වගේ chopping කියලා කියන්නේ මම ගන්න කෙලින්ම 5.3 6 5 2 1 වරක් 10 5 ඊට මේ අග ඉලක්කම කෙලින්ම කපලා දානවා round off කරනවා කියන්නේ ඔයගොල්ලෝ දන්නවා වට එනවා මේ level එකේ ඉගෙන ගන්න එකට round off කරන විදිය අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නැහැ ඒක අන්ද ඒක අපි දන්නවා මේක round off වෙනවා මේක මේක කෙලින්ම chop කරනවා මේක round off කරනවා ඕකත් අපිට define කරන්න පුළුවන් මොකක් හරි problem එකක් අපි හදද්දී ඒ වුණාට සාමාන්‍යයෙන් මම දන්න විදිහට නම් PC වල වෙන්නේ අනිවාර්යෙන් chopping round off වෙන්නේ නෑ ගොඩක් වෙලාවට මම දන්න විදිහට ඒක දන්න කවුරු හරි ඉන්නවා නම් comment එකක් දාන්න යටින් එහෙම නොවෙන දැන් මේ round off කරන්න පුළුවන් chop කරන්න පුළුවන් එතකොට අනිවාර්යෙන් මෙතනදී error එකක් එනවා error එකක් එනවා කරන්න දෙයක් නෑ අපිට ඒක accept කරන්න වෙනවා මොකද අපිට මේ error එක වැඩි වගේ නම් මේ 8 කියන එක හැලෙන error එක ටිකක් වැඩි වගේ නම් කරන්න දෙයක් නෑ අපිට හොඳ system එකකට යන්න වෙනවා එතකොට වැඩි cost එකක් එනවා එතකොට අපි සාමාන්‍ය application එකකට කලින් අපි දැනගන්න ඕනේ අපිට කොච්චර precision එකකට data store කරන්න ඕනද කියලා එතකොට ඒ අදාළ optimum bits ගන්න පාවිච්චි කරන්න පුළුවන් data store කරන්න මොකද අපි දන්නවා සාමාන්‍ය embedded systems වල එහෙම අපි ගොඩක් ඔප්ටිමයිස් කරලා තමයි data store කරන්න ඕන. එතකොට මේ වගේ දේවල් දැනගෙන ඉන්න එක ගොඩක් වටිනවා. ඒ වගේම කරා. හරි. එතකොට දැන් මේකේ දැන් හිතන්නකෝ දැන් මේ වගේ තැනක දැන් අපි කරේ මොකද්ද 10 bit decimal computer එක. අපි කිව්වෝ මේ calculator එකක් කියලා. calculator එක අපි ගැහුවා මේ 5.36 5 2 1 8 කියන ඉලක්කම. ඒකල මම ඕකට මොකක් හරි ඔපරේෂන් එකක් කරනවා කියනවා. මම ඕක දෙකෙන් ගුණ කරනවා කියනවා. එතකොට දෙකෙන් ගුණ කරද්දී ගුණ වෙන්නේ මෙන්න මේක. මේක තමයි ගුණ වෙන්නේ. මොකද මෙයාට ස්ටෝර් කරන්න පුළුවන් මේක විතරයි. මේ 8 කියන ඉලක්කම මෙයාට ස්ටෝර් කරන්න බෑ. අපි හිතමු මේ කම්පියුටර් එකේ අපි කරන්නේ 5.36යි මොකද මේ ඉලක්කම 36 5 2 1 5 2 1 8 වරක් 10 5 කියන එක එහෙම නැත්තම් අපි මේක මෙහෙම ගහන්නේ නැහැ නේ. අපි මේක ගහන්නේ ඉන්පුට් කරන්නේ 5,336,000 521.8 කියලා තමයි අපි ඔය රිප්‍රසන්ට් කරන්නේ. අපි මේක ඉන්පුට් කරනවා. මට ඕනේ මේක දෙකෙන් ගුණ කරගන්න. එතකොට මේක තමයි රිප්‍රසන්ටේෂන් එක. හරිද? හැබැයි මේක කම්පියුටර් එකට යද්දි chop වෙනවා. කැල්කියුලේටර් එකේ chop වෙලා තමයි මේක රිප්‍රසන්ට් වෙන්නේ. එතකොට 5.36යි 5 2යි එක විදිහට තමයි මේක ස්ටෝර් වෙන්නේ. හරිද? ඊළඟට මම කරන්නේ මේක දෙකෙන් ගුණ කරනවා. ඒක යාගේ arithmetic logic operators වලින් යා normal විදිහට එක් කරගන්නවා. මේක දෙකෙන් ගුණ කරාම මට හම් වෙනවා 5.36යි 5 2යි එකනේ. ඕක මට normal විදිහට සාමාන්‍ය කියන්නේ. අග ඉලක්කම හැලුණා කියන එක මෙයාට අදාළ නැහැ. මෙයා කරන්නේ මේක සාමාන්‍ය විදිහට දෙකෙන් ගුණ කරනවා. එතකොට 72යි 521යි කියන්නේ 1042යි ඒ කියන්නේ 73යි 73යි 1042යි භාගින දෙකෙන් ගුණ කරාම 10යි. ඒතර මෙන්න මෙහෙම තමයි මේක මෙයා හදන්නේ. මට පුළුවන් මේක දශම ස්ථාන පහක් ඉස්සරහට ගන්න. ඒතර මට එනවා මෙන්න මේ වගේ ඉලක්කම 1 බිලියන් ඔහම ගන්න. හැබැයි මම ඇත්තටම මේ ඉලක්කම ගුණ කරා නම් මොකද වෙන්නේ කියලා බලමු. මේක මම ඇත්තටම ගුණ කරා නම් මට කියන්නේ දශම 8ක් වැඩිපුර තියෙනවා නේද? ඒතර මේක 42 43.6 වෙනවා. මේක ඇත්තටම ගුණ කරා නම් මට හම්බ වෙනවා 107යි 304යි
තුනයි දශම හය මෙන්න මේක තමයි ඇත්තටම ගුණ කරා නම් හම්බෙන්නේ. එතකොට මේකේ error එකක් වෙලා තියෙනවා. absolute error එක. මොකද්ද? 1 million මේ ගානේ අඩු කරන්න මෙන්න මේක. ඉතින්ලා absolute කරන්න ඕගේ. module එක ගන්න. එතකොට 1.6ක error එකක් වෙලා තියෙනවා. ඊළඟට මේකම චෙක් කරන්න 7 bit computer එකකට වගේ දාලා එතකොට sin bit එකට 3යි අරකට 1යි දුන්නාම අපිට bits ඉතුරු වෙන්නේ 3යි. එතකොට මට මේ 5යි 3යි 6 විතරයි දාන්න වෙන්නේ. එතකොට error එක ගොඩක් වැඩි වෙනවා. මේකන්ද අපිට acceptable error එකක් ගන්න පුළුවන් අවස්ථාව ඒ ගන්න පුළුවන් වෙන bits ප්‍රමාණය අපි පාවිච්චි කරන්න ඕනේ. ඒක optimum විදිහට පාවිච්චි කරන එක අපේ දක්ෂතාවය නිසා අපි දැන් දැනුම පාවිච්චි කරලා අපි කරන්න ඕනේ දේ. හරි. එතකොට මේකේ තව පොඩි චූටි ප්‍රශ්නයක් තියෙනවා. මම ඒක පොඩ්ඩක් කියලා නවත්තන්න. ඒක තමයි අපි කියමු මෙන්න මෙහෙම. මම fx කියලා ෆන්ක්ෂන් එකක් ගන්න. x times x plus 1 square root minus square root x. මේක තමයි මගේ ෆන්ක්ෂන් එක. හරිද? මට තියෙනවා 6 digit. ඒ කියන්නේ මම 6 digit කියලා කියන්නේ මෙන්ටිසා එකේ දිග. මෙන්ටිසා එකේ දිග. 6 digit මෙන්ටිසා එකක් තියෙන මොකද්ද? සිස්ටම් එකක් තියෙනවා. ඔය සිස්ටම් එක පාවිච්චි කරලා මම හොයන්න ඕනේ කියලා හිතන්න මෙන්න මේක. හරිද? ඔන්න මම හොයන්න ඕනේ. එතකොට මෙයා මේ ලොජික් ඔපරේෂන්ස් මෙයා කියන්නේ එක දිගට අපි වගේ කරගෙන යන්නේ. මෙයා සාමාන්‍යයෙන් එක එක අරගෙන තමයි කරන්නේ. කියන්නේ මුලින්ම x වලට එකක් එකතු කරනවා. කියන්නේ මේ ගේටට 10 5ට එකක් එකතු කරනවා. ඊට පස්සේ ඒකේ වර්ගමූලය ගන්නවා. ඊළඟට 10 5ේ වර්ගමූලය ගන්නවා. ඊළඟට මේක අඩු කරනවා. අඩු කළා 10 5ෙන් ගුණ කරනවා. එකන්ද අපි ওই පිළිවෙලට ඔක කරගෙන යනවා. මුලින්ම මම කරන්නේ x + 1. කිසි අවුලක් නැහැ. 10 ඔන්නෝම එකතු කරගන්නවා. ඊළඟට මම කරන්නේ ඕකේ වර්ගමූලය ගන්නවා. වර්ගමූලය ගත්තාම ඕකේ වර්ගමූලය අපි ගහලා බලමු. සාමාන්‍ය කියන්නේ ආසන්න වශයෙන් 10 වර්ගමූලය කියන්නේ 3.16යි ගන්න. එතකොට මේකේ ආසන්න වශයෙන් වර්ගමූලය 316. ඩිජිට් 6කට වෙන්න ඕනේ නේ. මේක තියෙනවා. ෂුවර් නෑ නට කමන්නේ ඕක තමයි තියෙන්නේ ඕක හරි ඇති මට 316.223 වගේ යනකන් ෂුවර් ඉතින් ඒක හරි ඇති කියලා හිතමු හරි ඊළඟ බලන්න දැන් මේක රෙජිස්ටර් වෙන්නේ මේක ස්ටෑන්ඩඩ් ෆෝම් එකේ මේක 3.16යි 229.4 වරක් 10 වර්ගය කියලා තමයි මේක රෙජිස්ටර් වෙන්නේ හැබැයි අපිට රෙජිස්ටර් කරන්න පුළුවන් මෙන්ටිසා එකේ දිග ඩිජිට්ස් 6 ඔන්න ඔච්චරයි අපිට රෙජිස්ටර් කරන්න බල මං කියන්න මේක චොප් වෙන්නේ නැහැ මේක රවුන්ඩ් ඕෆ් වෙන සිස්ටම් එකක් කියලා. අපි හියුවන් ඩිජිට්ස් කපන්න පුළුවන් මේ විදි දෙකක් තියෙනවා චොප් ඉන් ඇන් රවුන්ඩ් ඉන් ඕෆ් කියලා. මේක රවුන්ඩ් ඕෆ් වෙන සිස්ටම් එකක්. හරි. මට ඩිජිට්ස් 6යි පාවිච්චි කරන්න පුළුවන්. අපි මේකට කියනවා සිග්නිෆිකන්ට් ඩිජිට්ස් කියලා ඒවා දන්නවනේ. ඩිජිට්ස් 6යි පාවිච්චි කරන්න පුළුවන් සිග්නිෆිකන්ට් ඩිජිට්ස් 6යි. එතකොට මේක ස්ටෝ වෙන්නේ ඇත්තටම 3.16යි 229යි 10 වර්ගය විදිහට ඒක හරිනේ ඊළඟ මොකද කරන්නේ මම x වල වර්ගමූලය ගන්නවා x වල වර්ගමූලය කියන්නේ වර්ගමූල 10 5 වර්ගමූල 10 5 කියලා කියන්නේ 316.227 6 මේකත් හරි කියලා හිතමු අපි ඒකෝර මේකේ 3.16යි 227 6 වතාවක් 10 වර්ගය කියලා තමයි මේක සේ වෙන්නේ නැහැ දැන් අපිට එක්ස්පොනන්ට් එක ගැන මොකුත් ගානේ දීලා නැති හන්ද අපි හිතනවා එක්ස්පොනන්ට් එක ස්ටෝ කරන්න ඇති වෙන්නේ නැති කියලා උපකල්පනය කරනවා ඒක අදාළ නැහැ අපිට අදාළ වෙන්නේ මෙන්ටිසා එක විතර එතන මේකෙත් මට සිග්නිෆිකන්ට් ඩිජිට්ස් 6යි ස්ටෝ කරගන්න පුළුවන් මෙන්න මෙතෙන්ට වෙනකන් විතර ස්ටෝ කරගන්න පුළුවන් ඉතිරි දෙක හලනවා හලන්නේ රවුන්ඩ් ඕෆ් කරලා එතකොට මේක ස්ටෝ වෙන්නේ 3.16යි 2.2 රවුන්ඩ් ඕෆ් වෙන්නේ 8ට වරක් 10යි දහය වර්ගික හරි හොඳ වර්ගමූල x කියන එක අපි ස්ටෝ කරගන්නේ
ඊළඟට අපි කරන්න ඕන දෙක අඩු කරන එක. x plus 1 ගේ ස්කවයර් රූට් එක මයිනස් x ගේ ස්කවයර් රූට් එක මට අර ඉලක්කම් දෙක කියන්නේ අපිට ආපු ඉලක්කම් දෙක අඩු කරන්න බුණා. මොකක්ද ආවේ මුලින්ම? 3.1629 නේ. වරක් 10 වර්ගය වෙන 3.162 දෙකයි දෙකයි අට දුකද නේද? වරක් 10 වර්ගය. එතකොට මේ දෙක අඩු කරාම අපිට පේනවා මේ 2.29 2.2 8ක් අඩු වෙන්නේ 0.0001 වරක් 10 වර්ගය කියලා එකක් හම් වෙනවා. ඒ කියන්නේ මේක සරලවම කිව්වොත් 10 ඍණ 3. කියන්නේ 0. ස්ටෑන්ඩඩ් ෆෝම් එකේම තියාගමු එක වරක් 10 ඍණ 3. ඊළඟට මට මේක x ගෙන් ගුණ කරන්න ඕනේ. මේක x ගෙන් ගුණ කරන්න ඕනේ. ඒ කියන්නේ මට x කියලා කියන්නේ 10 5යි. මේක අවුල නැහැ. 10 5 ස්ටෝ වෙන්නේ එක වරක් 10 5 කියලා. ඒක අවුලක් නැහැ. ගුණ කරන්න ඕනේ එක වරක් 10 ඍණ 3. ඒකෙන් මට හම් වෙනවා එක වරක් 10 වර්ගයක්. ඒ කියන්නේ උත්තරේ 100යි කියලා හම්බෙනවා. හරිද? මේක තමයි අපේ කැල්කියුලේටර් අවුට්පුට් එක. කැල්කියුලේටර් එකේ අවුට්පුට් එක. ඒ කියන්නේ 6 bit 96 එකක් තියෙන කැල්කියුලේටර් එකේ අවුට්පුට් එක තමයි මේ තියෙන්නේ. හැබැයි අපි ඇත්තටම exact value එක හෙව්වොත් F10 to the power 5 වල අපිට හම් වෙනවා නිකන් 158.13 වගේ උත්තරයක්. දැන් බලන්න මේ දෙක ගොඩක් වෙනස් නේ. 158.13 කින් නෝන් දැන් 100ක් අහම වැඩි අප්සෙට් නේ. එතකොට මේක අපිට ඇක්සෙප්ට් කරන්න බෑ. මෙන්න මේ වෙනස cannot be accepted. cannot accept කියලා ලියමුකෝ. අපිට මේක ඇක්සෙප්ට් කරන්න බෑ. එතකොට අපිට වෙන මොකක් හරි ක්‍රමයකට යන්න වෙනවා මේක හද. එතකොට ඒ ක්‍රමය තමයි අපිට පුළුවන් fx කියන එක වෙන විදිහකට ලියන්න. දැන් මේ අවුල උනේ ඇයි කියලා පොඩ්ඩක් බැලුවොත් මේ අවුල උනේ කොතනදද? මේක අවුලක් නැහැ. ඒක නෙවෙයි. පහල රිප්‍රසෙන්ට් වෙලා තියෙන විදිහ ඇත්තටම අවුලක් නැහැ ලොකුවට. මොකද අග තියෙන දශම ස්ථාන ටිකක් නැහැලිලා තියෙන්නේ. ඒ වුණාට මෙතන ගත්තාම නිකන් ආපු උත්තරේ ගත්තාම නිකන් 58ක විතර වෙනසක් වෙලා. හැබැයි මෙතන පොඩ්ඩයි මේ අග තියෙන 10 ඍණ 6 වගේ තැන්වල ඉඳන් තියෙන දශම ස්ථාන තමයි හැලුනේ. මෙතනත් අවුලක් නැහැ. 10 ඍණ 6න් පස්සේ වගේ තමයි හැලිලා තියෙන්නේ. මෙතන කොහොමත් අවුලක් නැහැ. මෙතන කිසිම error එකක් වෙලා නැහැ. ඊළඟට ඊනතරම මේක ස්ටෝ වෙන විදිහත් අපි බැලුවොත් මේක ස්ටෝ වෙන්නේ 1.0001 වරක් 10 5 කියලානේ. මේක 26 ගේ දිග 6යි. ඒකන්ද මේකේ මුකුත් හැලෙන්නේ නැහැ. පහළටදී හැලෙනවා. හැබැයි මෙන්න මෙතනදී බලන්න. මෙතනදී මොකද්ද මේ වෙලා තියෙන්නේ? මේක මේකෙන් අඩු වුණාම මෙන්න මේ වගේ එකක් ඇවිල්ලා දැන් කලින් ආපු උත්තරත් එක්ක කම්පයා කරද්දි මේ අග දශම ස්ථාන ටික අපිට එච්චර ගණන් ගන්න ඕනේ නැහැ. මොකද ඒ වයින් අර තියෙන ඉලක්කම් එක බලද්දි මේ ඉලක්කම් හරි පොඩි. හැබැයි මෙතන මේ එකට පස්සේ තියෙන දශම ස්ථාන නැති එක ලොකු ප්‍රශ්නයක්. මොකද එක තමයි මේකේ තියෙන ලොකුම එකේනා එයාට වඩා පොඩ්ඩක් අඩු වෙනවා තමයි හැලිලා තියෙන්නේ. එතකොට අන්න එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අන්න ඒ ප්‍රශ්නේ හන්ද තමයි මේක වෙලා තියෙන්නේ. එතකොට මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ ස්ටෙප් එකේදී. මොකද්ද මේ ස්ටෙප් එකේ විශේෂත්වය? මේ ස්ටෙප් එකේ විශේෂත්වය තමයි මේ ස්ටෙප් එකේදී අපි ක්ලෝස් වැලියුස් දෙකක් අඩු කරලා තියෙනවා. සබ්ට්‍රැක්ෂන් ඔෆ් ටූ ක්ලෝස් වැලියුස්. හරිද? ක්ලෝස් වැලියුස් දෙකක් අතර සබ්ට්‍රැක්ෂන් එකක් ආපු හන්ද මේ වගේ ඒරේ එකක් ඇවිල්ලා තියෙනවා. එතකොට අපි මේක හදන්න ඕනේ මෙන්න මේ වගේ දේවල් නොවන විදිහට. ක්ලෝස් වැලියුස් අතර සබ්ස්ට්‍රැක්ෂන්ස් නැති වෙන විදිහට. එතකොට අපේ ඔරිජිනල් ෆන්ක්ෂන් එක මේකයි. ඔරිජිනල් ෆන්ක්ෂන් එක මේකයි. අපිට පුළුවන් මේක රීඅරේන්ජ් කරන්න. කොහොමද? මං උඩයි යටයි දෙකම ගුණ කරන්න මෙයාගේ මේ මොකද්ද අපි ඒකට කියන්නේ? ඉරිඩ වෙනකොට දන දෙන්නාම එන එක. මොකක් කරි එක. මෙන්න මේකෙන් උඩයි යටයි දෙකම මං ගුණ කරන්න. හරි. මට එනවා x ධන 1යි ධන x කියලා. හරි. එතකොට මට පුළුවන් මේකට මේක කපන්න. එහෙම කපන්නේ නැහැ. එහෙම කැපුවත් වැඩක් නැහැ නේ.
උඩ වර්ග දෙක අතරයක් තියෙන්නේ. මෙතන මට බලන්න x මෙතන තියෙන x ධනයක ඍණ x කියන්නේ 1යි. යට තියෙනවා x ධනයක වර්ගමූලය ධන වර්ගමූල x. මේක ඇවිල්ලා x යට x ධන 1ේ වර්ගමූලය ධන වර්ගමූල x. දැන් මේකේ අර අඩු වෙන සීන් එක නැහැ. මේ බලන්න එකතු අඩු කිරීම එකතු කිරීමක් කළා. ඉතින් මේක අවුලක් නැහැ. දැන් මොකද ළඟ වැලියස් දෙක එකතු කරාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. يعني ඕගොල්ලන්ට පුළුවන් ඕනනම් සරි ඕනනම් මෙන්න මෙතෙන්ට ගිහිල්ලා මේ අඩු කරන පියවර වලට එකතු කිරීමේ පියවරක් දාලා ලොකු වෙනසක් වෙන්නේ නැහැ කියලා හපෝ ගාන මුලින් ඉඳන් හදලා බලන්න. අපි මේක පාවිච්චි කරලා හැදුවොත් අපිට අරකට ගොඩක් ආසන්න උත්තරයක් ගන්න පුළුවන්. නිකන් 158.14 වගේ උත්තරයක් අපිට හම්බ වෙනවා. එක්සැක්ට් ආන්සර් එක 158. අපි ඉස්සර කිව්වේ 1.3. මේක ලොකු අවුලන්නේ නැහැ. 158.14 158.13 අර කලින් වුණ වෙනසට වඩා සෑහෙන්න හොඳ. එතකොට අපිට සිද්ධ වෙනවා මේ වගේ එක ළඟ මොකද්ද එක ක්ලෝස් වැලියුස් අඩු වෙන තැනක් හම්බුණා. මෙන්න මේ වගේ මොකක් හරි ඇල්ජිබ්‍රික් මෙතඩ් එකක් පාවිච්චි කරලා මේක ඕවකම් කරා. හැබැයි මේක හැම වෙලාවෙම පොසිබල් නැහැ. හැම වෙලාවෙම පොසිබල් නැති අපිට නැත්නම් හැම වෙලාවෙම අපිට මේ වගේ ලස්සන අර අරින්මින් ගුණ කරලා දැම්මම අර අඩු වෙන සීන් එක නැති වෙන ෆන්ක්ෂන් සම්බෙන්නේ නැති හන්ද. දැන් උදාහරණයක් දෙයි හිතන්නකෝ sin x - x වගේ එකක් තිබ්බා කියලා. sin x - x කියලා එකක් තියෙනවා fx කියන එක. මට හොයන්න ඕනේ f 10 to the power minus 5. ඒක හොඳටම කියලා වෙනවා. මොකද හේතුව මේ sin x උයි x උයි හරිම ක්ලෝස්. 10 to the power minus 5 වගේ පොඩි අගයක් නැහැ. එතකොට මේකේ උත්තරේ ගොඩක් වෙලාවට බිඳුවයි කියලා. හැබැයි හරි උත්තරේ බිඳුව නෙවෙයි. හරි උත්තරේ වෙනසක් තියෙනවා. එතකොට මේ වගේ ඒවා අපිට මෙහෙම හිතලා හදන්න බෑ. ඇල්ජිබ්‍රික් මෙතඩ්ස් මතක් වෙන්නේ නැහැ. එතකොට අපිට මේකට වෙන මොකක් හරි සිස්ටම් එකක් පාවිච්චි කරන්න වෙනවා.